සුබදවසක් දරුවනේ. අනික්ෂේ නිවැරදි භාවිතය පිළිබඳ අපි මේක පෙර සාකච්ඡා කළා දරුවනේ. ඒ වගේම මම ඔයාලට පැහැදිලිව කියලා දුන්න අනික්ෂේ කොටස් කොහොමද හඳුනගන්නේ කියන එක. ඒක දරුවනේ ඔයාලට පැහැදිලිව මතක ඇති. ඇසට ආසන්න කාචය අපි මොකක් කියලා පැහැදෙන්නේ නෙමෙයි. ඇසට ආසන්න කාචය දරුවනේ අපි කියමු මොකද්ද? උපනිත. වස්තුට ආසන්න කාචය දරුවනේ අවනිත. එතකොට දරුවනේ අපි නිරීක්ෂණ ලක් කරන නිදර්ශක නැත්නම් වීදුරු කතාව අපි කොතනද තිබ්බ දරුවනේ? වීදුරු කතාව අපි තැන්පත් කරන්න ඔයාලට මතකද මම කියපු තැන? වේදිකාව මත. එතකොට දරුවනේ කතාව එහෙට මෙහෙට විසිවෙන එක. කතාව අපි අන්වේක්ෂාත් ඒවැදලා අන්වේක්ෂය කොට පෙරලෙන එකත් එහෙම කතාවත් පෙරලෙන්න පුළුවන්. එතකොට කතාව ස්ථිරව සාධිකර ගන්න. නිශ්චිතවම සාධිකර ගන්න මොකද දරුවනේ අපි භාවිතයට ගත්තේ? අන්න ඒ වැඩේ කිව්වා කියලා දැන්. කතාව රඳවා ගන්න ක්ලිප භාවිත කරා. එතකොට දරුවනේ අවිනිත හරහා ඊළඟට උපනිත හරහා අපේ ඇසට ආලෝකය ගමන් කරනවා. මේ උපනිත හරහා ඇසට ගමන් කරන ආලෝක ප්‍රමාණය පාලනය කරගන්න දරුවනේ මොකද්ද අපි භාවිතයට ගත්ත උපාංගය? පොඩක් ඔයාලට මතකද? ඇසට පැමිණෙන ආලෝක ප්‍රමාණය පාලනය කරගන්න තමයි දරුවනේ මේ වේදිකාවට පහලින් තියෙන ප්‍රාචීරය අපි භාවිතයට ගත්තේ. ඒ වගේම දරුවනේ ආලෝකය නාභිගත කරගන්න නැත්නම් මේ ප්‍රාචීරය හරහා ආලෝකයක ලබා ගන්න තමයි අපි මේ දර්පණය භාවිතයට ගත්තේ. ඒකම දරුවනේ මතක තියාගන්න. දර්පණය ඔයගොල්ලන්ට පාසලේදී අන්වේක්ෂයක් දුන්නොත් එහෙම නැත්නම් නැවත පන්ති පටන් ගත්තාම ඔයගොල්ලන්ට නැවත මේකම අන්වේක්ෂකිනක් දෙනවා බලන්න ඔබ හැම දිනාටම. අනේ ඒ වගේ අවස්ථාවකදී බලන්න හොඳට මේ දර්පණයේ එක පැත්තක තියෙන තල දර්පණයක් දර්පණයේ අනෙක් පැත්තේ තියෙන අවතල දර්පණයක් කියන එක හොඳට මතක තියාගන්න. එතකොට තල දර්පණයට වඩා අවතල දර්පණය භාවිත කරන විට අපිට වැඩි ආලෝක ප්‍රමාණයක් නාභිගත කරගන්න පුළුවන් නිදර්ශකය හරහා. ඒ වගේම දරුවනේ අන්වේක්ෂ පෙරලෙන එක වළක්වන්න තමයි අපි මේ පාදයේ කියන එක භාවිතයට ගත්තේ. ඒ වගේම දරුවනේ මේ අන්වේක්ෂයක් භාවිතයෙන් පස්සේ අපි කොහොමද මේක සුරක්ෂිතව අපි පරිස්සම් කරලා තියාගන්නේ? දරුවනේ ඔයාලට කිව්වොත් එහෙම පාසලේ ගුරුවරයා අන්නර විද්‍යාගාරයේ කබඩ් එකක් ඇතුලේ තියෙනවා අන්වේක්ෂයක් ඒක අරගෙන එන්න කියලා. ඔයාලා කොහොමද අරන්නේ? දරුවනේ අපි කවදාකවත් අන්වේක්ෂ මෙහෙම එල්ලගෙන යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දර්පණය එහෙම ගැලවෙන්න පුළුවන්. දර්පණය ගැලවෙන්න පුළුවන්. ඒ උපනිත එහෙම ඔයාලට පේන්නේ නැති ගැලවෙනවා නිකන් නඳවලා තියෙන්නේ. ඒක වැටෙන්න පුළුවන් උපනිත එහෙම. ඒක නිසා අපි කවදාකවත් මෙහෙම අන්වේක්ෂ මෙහෙම අරගෙන යන්නේ නැහැ. අපි අන්වේක්ෂයක් ගෙනේ දරුවනේ නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. අපේ හුරු අතින් තමයි මේ බාහුව හුරු අතට බාහුව තියෙන මෙහෙම මෙහෙම හැදගෙන හුරු අතින් බාහුව ගන්න. අනෙක් අත තියන්න පාදයට. හුරු අතින් බාහුව වෙන්නල්ලා අනෙක් අත පාදයට තියලා දරුවනේ පදක් තමයිගේ දේහේ නැත්නම් ශරීරයේ පැත්තට ඇලගෙනගෙන තමයි අපි අන්වේක්ෂයක් ගෙනියන්න ඕන. ඕගොල්ලෝ නිකන් අර කඩේ යන වගේ මෙහෙම අන්වේක්ෂයක් මෙහෙම අපි අරගෙන යන්නේ නැහැ. ඒතොර අන්වේක්ෂයට හානි වෙන්න පුළුවන්. මේක ටිකක් වටිනා උපකරණයක් වන නිසා නිවැරදි ක්‍රම වේදේ මතක තියාගන්න. හොරු අතින් බහුවෙන් ඇල්ලුවා අනෙක් අත පාදයට තිබ්බා තමන් ගැඟ පැත්තට මතක් ඇලගෙන අරගෙන යන්න. ඒක තමයි පළවෙනි කරුණ අන්වේක්ෂයක් අරගෙන යන ආකාරය. ඒ වගේම දරුවනේ අපි දැන් මෙතන වේදිකාව මත නිදර්ශකයක් තියලා නිදර්ශක දැන් නිරීක්ෂණය කරාට පස්සේ මොකද වෙන්න පුළුවන්? මේ නිදර්ශකයේ තිබුණු ජලය මේ වේදිකාව මතයි කාච කට්ට කාච වලයි දැඳලා තියෙන පුළුවන්. ඒ නිසා අපි මොකද කරන්න ඕන? කපුලෙදි කැබැල්ලක් අරගෙන මේ වේදිකාව සහ කාච පොදින් විස දැමීම සිදු කළ යුතුයි. අන්වේක්ෂ භාවිතයෙන් පස්සේ මේ කොහොමද විස දැමීම සිදු කළ යුතුයි? ඒ වගේ දරුවනේ තුන්වෙනි කාරණාව තමයි මොකද වෙන්නේ? මේ අන්වේක්ෂය දෝවිලි නොරැදෙන පරිදි අපි හොඳින් ගවඩා කරලා තියන්න ඕන. විශේෂයෙන්ම ලී පෙට්ටියක් තුළ ගවඩා කරලා තබනවා නම් තමයි වඩාත්ම හොඳ. දෝවිලි නොරැදෙන පරිදි ලී පෙට්ටිය තුළ ගවඩා කරලා තබා ගැනීම. ඒ වගේම දරුවනේ මේ කාච මං කිව්වා ඔයගොල්ලන්ට පැහැදිලිව මේවා වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට මේ කාච වල වීදුරු වල මේ දැල වාෂ්ප වෙනුනට පස්සේ මේවා කාච වල දරුවනේ දිලීර වර්ග නැත්නම් ෆංගස් වර්ග වර්ධනය වෙන්න පුළුවන්. මේ ෆංගස් වර්ග නැත්නම් දිලීර වර්ග වර්ධනයක වළක්වන දරුවනේ අපි කරන්න ඕන මේ කාච කට්ටල ගලවන්න ඕන. මේ කාච කට්ටල ගලවලා තියන්න ඕන විශේෂිත උපකරණයක් විද්‍යාගාරය තුල තියෙන අපි ඒකට කියනවා ඩෙසිකේටර්. එහෙම නැත්නම් වියලනේ. මේ ඩෙසිකේටරයක් තුළ මේ කාච කට්ටල ගලවලා තියන්න ඕන. හැබැයි ඩෙසිකේටරයක් තුළ නිකන් කාච කට්ටල දාලා හරියන්නේ නැහැ.
ඒ සඳහා විශේෂිත රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්නත් ඕන. ඔබ දැක ඇති සමහර බිස්කට් පැකට් වලම දරුවනේ ඔබ දැකලා ඇති සුදු පාට පැකට් එකක් ඇතුළේ තියෙන යම්කිසි රසායනික ද්‍රව්‍යයක් දාලා අපි ඒවට කියන්නේ සිලිකා ජෙල්. මේ මොකද්ද මේක දරුවනේ මේක ඔයගොල්ලෝ දැකලා ඇති එක ඩොට් ඊට් කියලා ගහලා තියෙනවා. ආහාර ගන්න එපා කියලා ගහලා තියෙනවා. ඒ මොකටද ඒව දාලා තියෙන්නේ? මේ සිලිකා ජෙල් වලට පුළුවන් දරුවනේ අර බිස්කට් පැකට් එකේ නැත්තම් කිසියම් ස්ථානයක තියෙන ජල වාෂ්ප අවශෝෂණය කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට අපි ඩෙසිකේටරේ තුලට කාච කට්ටල කලවල දාලා ඒක ඇතුළට දාන්න ඕන දරුවනේ මොනවද? එක්ක සිලිකා ජෙල්, එහෙම නැත්නම් නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. මොකද්ද නම? නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් ඒ කියන රසායනික ද්‍රව්‍ය අපි දාන්න ඕන ඩෙසිකේටරේ තුලට. ඒ වගේම දරුවනේ සමහර විට අපිට විද්‍යාගාරයේදී අන්වේෂ වර්ග දෙක තුනක් තියෙනවා. අපි මේ කාච කට්ටල ඔක්කොම ගලවලා එකම ඩෙසිකේටරේ තුල තමයි දාන්නේ. එතකොට දරුවනේ මේ කාච මොකද වෙන්න පුළුවා? එක අන්වේක්ෂය කාච, අනිත් අන්වේක්ෂය කාචත් එක්ක මාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අන්වේක්ෂ වර්ග කිහිපයක් තියෙනවා නම් කාච කට්ටල කොහේ කියන මාරු වෙන්නේ නැතිව පිළිවෙලට කවඩා කරලා තියන්න ඕන. එතකොට ඔය කාර ටික ඔයගලන්නේ වැදගත් වෙනවා අන්වේක්ෂයේ නිවැරදි භාවිතය. මොකද එකක් කියවමම ගෙන යන ආකාරය ගැන කතා කළා. ඊට පස්සේ මොනින් පිහ තමන්න ඕන කියලා කතා කළා. ඊට පස්සේ අපන් කිව්වා දූවිලි නොරැදෙන පරිදි ලී පෙට්ටිය ඇතුළ ගබඩා කරන්න ඕන. ඒ වගේම අපි අන්වේෂ්‍ය දිගු කාලයක් භාවිතාන කරලා තියෙනවා නම් මොකද්ද කරන්න ඕන? කාච කට්ටල ගලවලා ඩෙසිකේටරය ඇතුළ දාලා ඒක ඇතුළ දාන ඕන කියන මොනවද? නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් සහ සිලිකා ජෙල් දාලා තියන්න ඕන. ඔය කතා කරේ තරමනේ අන්වේක්ෂයක් භාවිතයෙන් පස්සේ කොහොමද අපි පරිස්සම් කරලා තියාගන්නේ කියන එක පිළිබඳවයි කතා කරන්නේ. ඊට අදාළ ඉතුරු පාඩම් කොටස අපි ඊළඟ කොටසේදී සාකච්ඡා කරවලමු.